ඔයාලට හැමෝම හොඳින් පරිස්සමින් ඉන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ගොඩක් විශේෂ වීඩියෝ එකක් අරගෙන තමයි හරි මාන්දරේ මම ඔයාගාවට අදත් ආවේ. ඔයාගේ ස්කින් එකේ තියෙන අඳුරු බව නැති කරලා ස්කින් එකට ඔයාලා ආසම කරන පාට අර ලස්සන ග්ලෝයින් ලුක් එක ගන්න පුළුවන් ක්‍රීම් එකක් කියලා දෙන්න තමයි මම මේ හදන්නේ. කඩල පිටි ක්‍රීම් එක කිව්වම දන්නේ නැති කෙනෙක් නැහැ. නමුත් මට හිතෙනවා ඔයාලට ආයමත් මේ ගැන කියලා දෙන්න ඕනි කියලා. මම මීට කලින් ඔයගලන්ට කඩල පිටි ක්‍රීම් එක හදන හැටි කියලා දීලා තියෙනවා. ලැබෙච්ච ප්‍රතිඵලෙත් එක්ක මාර්ම විදිහට ඒකෙන් බෙස්ට් රිසල්ට් හින්දම මට හිතෙන ඔයගලන්ට නැවතත් මේ ගැන තව විස්තර සහිතව කියලා දෙන්න ඕනි කියලා. ඒ නිසා තමයි අද වීඩියෝ එක කරන්න හිතුවේ. අපේ ස්කින් එකේ තියෙන ඩල් ගැතිය නැති කරලා හොඳම ක්‍රීම් එක විදිහට මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මොකද්ද කියලා අහපු හැමෝටම මගේ channel එක ඇතුලේ මම බෙස්ට් රිසල්ට් තියෙන ක්‍රීම් එක විදිහට ඔයාලට කඩල පිටි ක්‍රීම් එක රෙකමන්ඩ් කරනවා. අනිවාර්යයෙන්ම try කරන්න. විශේෂත්වය තමයි දවස් 3ක් ඇතුළත 100%ක්ම natural ingredients වලින් අපේ ස්කින් එකේ තියෙන ඩල් ගැතිය නැති කරගන්න පුළුවන් කිව්වොත් ඔහා විශ්වාස කරනවද? ඒක ඇත්තටම මැජික් එකක්. කඩල පිටි කියන්නේ නම් මට නම් මැජික් එකක්. මොකද ඒකට හේතුව තමයි මට හිතා ගන්න බැරි විදිහට මගේ ස්කින් එකේ තියෙන කල්ලප කැලල්, ඒ වගේම ස්කින් එකේ තියෙන ඩල් ගැතිය නැති කරගන්න උදව් වෙච්ච එකම හොඳම ඉන්ග්‍රීඩියන්ට් එක කිව්වොත් හරි. ඉතින් ඒ නිසා තමයි SL Kemedia YouTube channel එක ඇතුලේ කඩල පිටි මේ තරම්ම ජනප්‍රිය. කඩල පිටි වලින් ඔයාගේ ස්කින් එකට කරන තවත් ෆේෂල්ස්, ඒ වගේම ස්කින් ටයිප් එකත් එක්ක කොහොමද මේ පැක් යූස් කරන්නේ? ඒ ගැන දැනගන්න ඔයාලට පුළුවන් සර්ච් කරන්න YouTube එකේ SL Kemedia කඩල පිටි, එහෙමත් නැත්නම් SL කඩල පිටි කියලා සර්ච් කරන්න. ඒ හැම වීඩියෝ එකකින්ම ඔයාලට ඩීටේල්ස් අරගෙන කැමති පැක් එකක් කරන්න පුළුවන්. ඉතින් අද මම ආවේ ඔයාලට කඩල පිටි ක්‍රීම් එක ගැන කියලා දෙන්නනේ. ඉතින් අපි ටක් ගාලේ යමු ක්‍රීම් එක හදන්නේ කොහොමද කියලා බලන්න. ඊට පස්සේ මම ඔයාලට මේකෙන් තියෙන බෙනිෆිට්ස් වගේම මේක යූස් කරන විදිහත් පෙන්නනවා. ඉතින් දැන් යමුකෝ අපි කොහොමද මේක හදාගන්නේ කියලා බලන්න. අපිට මේ ක්‍රීම් එක හදාගන්න කඩල පිටි තමයි මූලිකවම අවශ්‍ය වෙන්නේ. මෙතන කඩල පිටි මේසහඳ 2ක ප්‍රමාණයක් තියෙනවා. දැන් ඒකට කොමාරිකා ජෙල් මේසහඳ 3ක ප්‍රමාණයක් එකතු කරගන්න. ටිකක් දියර ගතියට තමයි අපි මේක හදාගන්න ඕනේ. ක්‍රීමි ගතිය එන්න හදාගත්තම හරියටම හරි කඩල පිටි කොමාරිකයි හොඳට මිශ්‍ර වෙන්න ඕනේ. මොකද ක්‍රීමි ගතිය ගන්න ඕනේ හින්දා ඕනම දෙයක් හදද්දී හොඳට මේ මිශ්‍ර කිරීම ගොඩක්ම වැදගත් වෙනවා. ඒ නිසා හොඳට වෙලාව අරගෙන මේක ආට හදාගන්න පුළුවන්. ටිකක් වැඩිපුර කොමාරිකා ජෙල් එකතු කරත් කමක් නැහැ. මොකද එතකොට ටිකක් කල් තියාගන්න පුළුවන්. ඒ වගේම ක්‍රීමි ගතියත් වැඩි වෙන නිසා. ඉතින් මේ විදිහට තමයි හදාගන්නේ. මම ගොඩක්ම ආස කරන ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකකින් තමයි මේ ක්‍රීම් එක හැදුවේ. මේක පොඩි ක්‍රීම් එකක් වුණාට ලැබෙන ප්‍රතිඵලය නම් ගොඩක් ලොකුයි කියලා ඔයාටම බලාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්න ස්කින් එකේ තියෙන හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්න පුළුවන්. හරිම එකම ක්‍රීම් එක කියවත් මේක හරි අනිවාර්යයෙන්ම try කරන්න. මේ විදිහට තමයි ක්‍රීම් එක එන්නේ. දැන් ඔයාට පුළුවන් පිරිසුදු ක්‍රීම් ඩප්පියක් අරගෙන ඒකට හදාගත්ත ක්‍රීම් එක දාලා තියාගන්න. ඉතින් මේ විදිහට තමයි ක්‍රීම් එක හැදුවට පස්සේ තියෙන්නේ. දැන් ඉතින් ඔයාට apply කරන්න පුළුවන්. ඉතින් ඔන්න මේ විදිහට ක්‍රීම් එක ක්‍රීම් ඩප්පියකට දාලා ඔයාට තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. හරියටම දවස් 7ක කාලයක් ෆ්‍රිජ් එකේ තියාගෙන එළිය තියන් පාවිච්චි කරනවා නම් දවස් 3කට වැඩිය මේක යූස් කරන්න බෑ. මොකද නරක් වෙන්න බලනවා. ඉතින් ඒක හොඳට කල්පනාවෙන් ඔයා මතක් කරලා තියාගන්න. මේක නරක් වෙනවද කියලා හොඳට බලල ඉවරලා යූස් කරන්න. මොකද මේ දේවල් 100% natural, කිසිම දෙයක් අපි කල්තබා ගන්න එකතු කළ නැති නිසා නරක් වෙන්න බෑ. ඒක මම ඔයාට මුලින්ම මතක් කරනවා. මේක apply කරන්න මෙහෙමයි. මේක මේ හරි ලේසි මම ඔයාලා දැක්කන ක්‍රීමි කන්සිස්ටන්සි එකක් එන්න තමයි හදාගත්තේ. ඉතින් ඔයාලට තියෙන්නේ මෙහෙම සාමාන්‍ය විදිහට ක්‍රීම් එකක් ගන්න විදිහට මෙහෙම ඩොට්ස් හතරක් පහක් තියාගෙන මේක ඔය මොනේ ගන්න. මේක පොඩ්ඩක් මේ අර ක්‍රීම් එකක් වගේ හොඳටම මේ පේන්න නැති වෙන්න මේ යන්නේ නැහැ. මේක මේ පොඩක් ඔයාලට තේරෙනවානේ. මේක දැන් නැචරල් දෙයක් හින්දා අර ක්‍රීම් එකක් වගේ වැනිෂ් වෙන්නේ නැහැ මොනේ ගෑව මේක පාට. පොඩ්ඩක් හිටිනවා මේක. ඔයාලට පුළුවන් මෙහෙම වෙන්නේ මෙහෙම ගා ගන්න. හරිද? ගාලා විනාඩි 20ක් 30ක් තියලා ඉවර වෙලා වොෂ් කරන්න පුළුවන්. විනාඩි 20ක් 30ක් විතර යනකොට මේක හොඳට වේලෙනවා. පොඩ්ඩක් සුදු පාටට වගේ මූණ හිටිනවා. ඊට පස්සේ ආඩ පුළුවන් වොෂ් කරන්න. මේක ගාගෙන එළියේ යන්න බෑ. ඒක විශේෂයෙන්ම කියන්න ඕන ඔයාලට. දවසේ ඕනම වෙලාවක ඔයාලට යූස් කරන්න පුළුවන් මේක. හැබැයි එළියට යන්න බලාගෙන ක්‍රීම් එක ඇප්ලයි කරන්න එපා. ගොඩක් කරාට මම රෙකමන්ඩ් කරන්නේ රාත්‍රී කාලයේදී කරන්න කියලා. ඉතින් මේ විදිහට හොඳට ගාල ඉවර වෙලා විනාඩි 10ක් 20ක් විතර ඇද්දි මේක වේලෙනවා. හැබැයි විනාඩි 20ක 30ක විතර කාලයක් ඉන්නව නම් ගොඩක් හොඳයි. මේ විදිහට දවස් 3ක් ඔය හොඳට මේ ක්‍රීම් එක ඇප්ලයි කරලා බලන්න ලැබෙන වෙනස කොච්චර වටිනවද කියලා, කොච්චර ෂෝක්ද කියලා ඔයාලටම බලා ගන්න පුළුවන්.
ආට මේක ෆේස් එකට විතරක් නෙමෙයි ෆුල් බඩි එකටම යූස් කරන්න පුළුවන් ඒකත් මතක තියාගන්න ස්කින් එකේ අඳුර වෙච්ච තැන් වලට අපි දැන් ගොඩක් අය කියන මේ ඇඟිලි පුරු කළු ප්‍රශ්න තියෙනවා කියලා ඉතින් ඒ තැන් වලටත් යූස් කරන්න පුළුවන් ගොඩක් හොඳ බෙස්ට්ම බෙස්ට් ක්‍රීම් එකක් කිව්වොත් මේක හරියටම හරි ඉතින් මේ විදිහට ගාලි වල ඔයාලට දැනටම පේන ඇති මේ පොඩි පොඩි කුඩු ගතියක් තියෙනවා ඒක සාමාන්‍ය දෙයක් අර ක්‍රීම් එකක මං කිව්වා වගේ අර මුලින්ම අර ක්‍රීම් එක ගෑවද කියලා හොයන්න බැරි වෙන જાතිය ක්‍රීම් එකක් නෙමෙයි මේක ඒක මතක තියාගන්න මේක විනාඩි 20ක් විතරයි හොඳට වේලනවා වගේ වෙන මාල් දෙන්නන්නම් මෙන්න මේ විදිහට තමයි තියෙන පේනවනේ මේ කඩල පිටිවල මේ අර කඩල පිටිවල තියෙන මොනවාද අර පුඩු කුඩු වගේ නේ කඩල පිටියේ තියෙනානේ පොඩ්ඩක් අර පොඩි කෑලි ගතියක් ඒක තමයි මේ පේන්නේ ඔයාලා පේනවනේ මේ ඒක තියෙනවා ඒක සාමාන්‍ය දෙයක් ඒක මතක තියාගන්න ඔන්න බනින්න එපා මට ක්‍රීම් එකක් කිව්වම මේක පේන්නේ නැති වෙන්න ඕනේ වැනිෂ් වෙන්න ඕනේ එකපාරට උරා ගන්න ඕනේ ඒව වෙන්නේ නැහැ මේ ආයුර්වේද දෙයක් ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඒක කල්පනා කරගන්න. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ ක්‍රීම් එක ඔයා දවස් 3ක් එක දිගට යූස් කරන දවසට 3 පාරක් ගෑවත් කමක් නැහැ. මම නම් දවසට 1 පාරක් දවස් 3ක් යූස් කළා තමයි ගොඩක් හොඳ බෙස්ට් ෆෝ බෙස්ට් රිසල්ට් එකක් ලබා ගත්තේ. ඔයාලත් බලන්න try කරන්න. මේවා හරිම simple දේවල්. කම්මැලි නැතුව ඔයා try කරනවා නම් ලැබෙන රිසල්ට් එකත් මාරයිනේ. ඉතින් ඒකත් මම ඔයාලට කියන්නේ විශේෂයෙන්ම අපේ ගෑල් ළමයි ටික හරි කම්මැලි වැඩ කරන්න. හරි කම්මැලි ලස්සන වෙන්න මම ඒක දන්නවා. එහෙම වෙන්න එපා. හරිද? අපේ ස්කින් එක ගැන අපේ හෙල්ත් එක ගැන හැම දෙයක් ගැනම ඇත්තටම හරි මාදරෙන් කෙයා කරනවා නම් හරි මාදරෙන් බලා ගන්නවා නම් අනිත් දේවල් වලට තියෙන ආසාවත් වැඩි වෙනවා. අපි මූලිකව අපි මුලින්ම ගිය ගමන් අපි කැමති අපි වලස්සන්න පේනවට ඒක අපේ නිකන් අර ආත්ම විශ්වාසය ඇති වෙන්න මාරම දෙයක් ඒක. ඔයාගේ ඔයා කළුයිද ඔයා එහෙම හිතන්නේ ස්කින් එකේ පාට වැදගත් නැහැ ජීවිතේ දිනන්න. ඉස්සරහට යන්න ඕන ඔයාගේ හොඳ පෞරුෂත්වය, ඔයාගේ හිතේ ශක්තිය, ආත්ම විශ්වාසය අන්න ඒ දේවල් තියෙනවා නම් ජීවිතේ ඔයාට දිනන්න බැරි දෙයක් නැහැ. හරි ආදරෙන් මම ඒකත් මතක් කරනවා. ඉතින් කම්මැලි වෙන්නේ නැතුව හොඳ ළමයි ටික වගේ හොඳ දේවල් කරන්න පටන් ගන්න. මේ දේවල් කරා කියලා ඔව කැත වෙන්නේ නැහැ. තව චුට්ටක් හරි ලස්සන වෙන එක වෙන්නේ. දැන් ඔන්න කම්මැලි කම ඉන්නවා නම් මේ ඉන්ග්‍රීඩියන්ස් දෙක තියෙනවා නම් ටංගල දුවන ගිහිල්ලා හදාගෙන ගාලා බලන්න. ඔයාට අමුතුම ෆ්‍රෙෂ් එකක් දැනේ. දැන් ඉතින් මේ විදිහට තමයි මගේ ස්කින් එකේ තියෙන මේක විනාඩි 20ක් විතර ගිහිල්ලා මම ඔයාට වොෂ් කරලා පෙන්නන්නම් කොහොමද මගේ ස්කින් එක කියලා. අපි දැන් බලන්න යමු. වොෂ් කරලා ඉන්නකම ටංගල අන්න මම දැන් මගේ ෆේස් එක හොඳට වොෂ් කරගෙන තමයි ආවේ. මාරම විදිහට ස්මූත් එකක් දැනෙනවා නිකන් හරිම සිනිඳු බවක් දැනෙනවා මට. මේක හරිම සනීපයි හරිද? ස්කින් එකටත් හරි සනීපයි. ස්කින් එක මාර විදිහට ග්ලෝ එකක් තියෙනවා. ස්කින් එක හරිම ස්මූත් වෙලා ඒක හරිම මේ ඔයාම මේක ඔයාගේ අත්දැකීමෙන්ම බලන්න මම කියනවට නෙමෙයි try කරන්න. චූටි දේවල් දෙකක් නේ ඕනේ මේ ක්‍රීම් එක හදාන්න මහ ලොකු දේවල් ඕනේ නැහැ. ඉතින් ඒ නිසා මගේ ස්කින් එකේ පොඩක් අර ලප්ප කැලල් ටිකක් ඇවිල්ලා තිබ්බා ඒ ටිකත් අඩු කරගන්න පුළුවන් වුණා මේ ක්‍රීම් එක නිසා. ඒ නිසා ඔන්න දවස් 3ක් නෙමෙයි දවස් 7ක් වුණා try කරන්න කමන්නේ. දිගටම වුණා try කරලාට කමන්නේ. ගොඩක් හොඳයි. ස්කින් එක dry වෙන්නේ නැහැ. මොකද කොමාරිකා ජෙල් එක තමයි අපි මේක apply කරේ. ඒ නිසා best result මට නම් හම්බුණා. දවස් 3යි හොඳම result ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයා අද මේක බලලා දැන් මේ වීඩියෝ එකේ තියෙන දේ කරලා දවස් 3කින් මට අර result කියන්නේ මේ වීඩියෝ එකේදීම ඉතින් ඒක තවත් කෙනෙක්ට වැදගත් වෙන පුළුවන්නේ. ඉතින් ඔන්න ටග් ගාලා මම ඉක්මනට මේ වීඩියෝ එක කරේ ඔයාලට. ගොඩක් කියලා බලන් ඉද්දි කම්මැලි නේද? මන් දන්නවා කම්මැලි කියලා මොනා කරන්නද ඉතින් මේ හැමදේම අපි කරන්න හැටි කියා දෙන්න බෑ ඔයාලට. ඉතින් ඒ නිසා තමයි වීඩියෝ එක ටිකක් දික් වෙන්නේ. හරි මාදුවේ අන්තිම වෙනකම් වීඩියෝ එක බලන් හිටපු හැමෝටම. ඉතින් තවත් මේ වගේ වටින වැදගත් වීඩියෝ එකක් අරගෙන ඉදිරියටත් මම එන සදානම් හැමෝම අන්තිම පරිස්සමෙන් ඉන්න මං ගිහින් එන්නම්. Bye.